කරුණාසලා එළඹෙන 21 වෙනිදා සැප්තැම්බර් 21 20 24 ජාතිය ගැන තීරණයක් ගන්න රටේ අනාගතය තරුණාසලාගේ අනාගතය තරුණ තරුණියන්ගේ අනාගතය ආදරණීය දරුවන්ගේ අනාගතය මේවා ගැන තරුණාසලා වැදගත් තීරණයක් ගැනීමට නියමිතයි මේ තීරණය හුඟක් දුරදිග බලලා බුද්ධිමත්ව ආත්මార్థකාමී නොවි කිසි කෙනෙකුට ගැති නොවි ගත යුතු තීරණයක් අතීතයේ තමුන්නාසලා අවුරුදු 6න් 6ට 5න් 5ට මේ තීරණය ගත්තා ක්‍රමයේ ගත තීරණ නිවැරදි වුණා ඒ වගේ ප්‍රතිඵල ජනතාවට ප්‍රතිලාභ ගෙනාවේ නැහැ ඒ ගත වැරදි තීරණවලින් වැරදි පාලකයෝව ඒගොල්ලෝ දේශපාලනේ ප්‍රබල වුණා දේපළ හැම කරගත්තා මුදල් හදල් හැම කරගත්තා හැබැයි තමුන්නාසලගේ ජීවිත කඩා වැටුණා තමුන්නාසලගේ ජීවිත පස්සෙන් පස්සට ගියා ලෝක අනිත් රටවල් වලට සාපේක්ෂව අපි ඉදිරියට ගියේ නැහැ ඒක තමයි යථාර්ථය සැප්තැම්බර් 21 රට ඉදිරියට ගෙනියන්න ඕන නම් තමුන්නාසලා පක්ෂවලට ගැතිවීමෙන් ඉවත් වෙන්න ඕනේ පක්ෂවලට ගැති වෙලා නැවත තීරණ ගත්තොත් අනිවාර්යයෙන්ම රට තවත් කඩා වැටෙනවා වැටෙනවාමයි සැප්තැම්බර් 21 මේ රටේ ජනගහනයෙන් 95% පාවෙන ඡන්ද බවට පත් වෙලා ගිහිල්ලා තමුන්නාසලා ඡන්දය ප්‍රකාශ කරොත් අනිවාර්යෙන් රටේ ඉදිරියට යන්න පටන් ගනිමු නැත්නම් දේශපාලනඥයෝගේ කොපි චොකලට් කතාවලට රැවටිලා සුන්දර කතාවලට රැවටිලා අතීතය ගැන ගහන පම්පෝරි වලට රැවටිලා නැවත ඡන්දය ප්‍රකාශ කරොත් තමුන්නාසලා වක්‍රව විනාශ කරන්නේ අපේ තරුණ තරුණියන්ගේ අපේ දරුවන්ගේ අනාගතය. මේ පාප කර්මයට තමුන්නාසලා දායක වෙන්න එපා. එහෙම කරොත් තමුන්නාසලාට ඒ වරදින් කවදාවත් ගැලවෙන්නත් බෑ. ඒ වරද නැවත නිවැරදි කරන්නත් පරක්කු වැඩි වෙයි. 20-22 එරටේ අරගලයක් තිබ්බා. විශාල අරගලයක්. ගාඩු රෝදර හිටපු තරුණ තරුණිය පමණක් නෙවෙයි. සමස්ත ජනතාව හදවතින් ඒ අරගලය කියන සංකල්පෙ හිටියා. ඒ අරගලයට මම හැමදාම පාර්ලිමේන්තුවේ ආශිර්වාද කරලා කතා කරපු එකම මන්ත්‍රීවරයා. මම අරගලයට ආශිර්වාද කරා. අරගලයේ තරුණ තරුණියෝ මාව හම්බෙන්නව සාකච්ඡා කරන්න නිතර නිතර. ඒගොල්ල මගෙන් අහපු ප්‍රශ්නයක් තිබුණා. ඔබතුමා අරගලයට ආශිර්වාද කරනවා නම් ඇයි ඔබතුමා පක්ෂයක තනතුරු දරන්නේ කියලා අහුවා. අවදීපු උත්තරේ තමයි මම ජනතා නියෝජිතේ මම පත් කළ ලැබු පාක්ෂිකයන්ට මම යුතුයම් ඉෂ්ට කරන්න ඕනේ. ඒක නිසා මට පක්ෂය රැඳෙන්න වෙනවා කියලා. නමුත් අද මේ රටේ තීරණාත්මක මොහොතක්. පක්ෂ දේශපාලනය විකෘති වෙලා තියෙන මොහොතක්. මේ විකෘති වෙච්ච දේශපාලනය පාලනය කරන්නේ දූෂිතයෝ. පක්ෂවල ප්‍රබලය 90%ක්ම හොරු. දූෂිතයි. ඒගොල්ල නායක බත් කර ගන්න පක්ෂවල ඒගොල්ලන්ගේ ආරක්ෂාව සැපේන ආකාරයට. ඒක නිසා පක්ෂ දේශපාලනයේ විකෘති මේ තීරණාත්මක මොහොතේ මම රටට ආදරේ නිසා මම මගේ අනාගතයේ දේශපාලන අනාගතය ගැන කල්පනා නොකර
ಪಕ್ಷ ದೇಶಪಾಲನೆ ಇವತ್ತು ನಾವು ಇವತ್ತೆಲ್ಲ ನಮ್ಮ ಜನತಾಗೆ ಪ್ರತಿಷ್ಠೆಗತ್ತ ಅಥವಾ ಸ್ವಾಧೀನ ಅಥವಾ ನಿರ್ಪಾಕ್ಷಿಕ ಜನತಾಗೆ ಪ್ರತಿಷ್ಠೆಗಣ ಜನತಾ ವಿನುವೇನು ಹಠಾತ್ ನಗರಂ ದಂಗ ಅರಗಲಿ ಅರುಣೆಯಂಡ ಪೂರ್ವ ಮಾತೆ ಕಾತ್ಕಳ್ ಮೆದಗಾನ ಪವದಂ ಪಕ್ಷ ದೇಶಪಾಲನೆ ಸಂಪೂರ್ಣ ಇವತ್ತೆಲ್ಲ ಇನ್ನು ಇಲ್ಲಾಂಗಟ ಸಮಗಿ ಜನ ಬಲವೇಗೆ ಅಪಿ ಸಮಗಿ ಜನ ಬಲವೇಗೆ ಹದನ್ನ ವಿಸ್ಸೈ ವಿಸ್ಸೆ ಪಾಕ್ಷಿಕಾಗಿ ಇಲ್ಲಿವ ಮತ ಎಕ್ಸನ್ ಜಾತಿಯ ಪಕ್ಷ ಇವತ್ತು ವಿಶಾಲ ಕ್ಯಾಪಗಿರಿ ಮಕ್ಕಳ ತಮೈ ಸಮಗಿ ಜನ ಬಲವೇಗೆ ಗೊಳನೆ ಮಾಮ ವಿಸ್ಸೈ ವಿಸ್ಸೆ ಮೆಟಿ ಹೊರನಡೆ ಅನಕೊಟ್ಟ ಮಟ ಪಕ್ಷ ತನತುರು ತಿಂಬೆಡೆ ಪಕ್ಷ ನಮ್ಮ ಮೂಲ್ಯಮೇ ಶಕ್ತಿ ಆಗಲಿದೆ ಅಪಿ ಕಾಳೆ ಸಮಯ ದನೆ ವ್ಯಾಕರ್ಲ ಪಕ್ಷ ಗುಣನಗನ್ ಮಾಮ ಗಂಪಾ ದಿಸ್ತ್ರಿಕ್ಕೆ ವಿಶಾಲ ವಹಿಸದ್ದರು ನಾವು ದಿಸ್ತ್ರಿಕ್ಕೆ ಬಲವೇನಿಯವನ ಮಂತ್ರಿಯವರು ಹತ್ತರ ದಿನ ಕಾವ ದಿಸ್ತ್ರಿಕ್ಕೆ ರಟೆಮ್ಮ ಮಂತ್ರಿಯವರು ಪಣಸ್ ಹತ್ತರ ಕಾವ ಇಡವಾಸಿ ಅಪಿ ಪಾರ್ಲಿಮೆಂಟ್ ವಿಪಕ್ಷ ಉಣ ಎಟವಾಡ ಬಡ ಬುದ್ಧಲಿಗವ ವಿಶಾಲ ಅಭಿಮಾನ ಇತಟಾವ ಗೌರವ ಯಾಕೆ ಅತಿ ಉಣ ಮಮ ಇದು ಅಳು ಪಕ್ಷ ಅಳು ನಾಯಕೆ ದನ್ ರಟವೇಣುವೆ ಗೌರವನೀಯ ಅಭಿಮಾನ ಗಮನ ಕಪಟೆ ಅನ್ನ ಬಿಡುವ ಕೇಳ ಏವ ಇತಲ ಅಪಿ ಆಡಂಬರ ಉಣ ನಮ್ಮ ಅದ ತತ್ವ ವಿನಾಶ ಸಮಗಿ ಜನಬಳವೇಗೆ ಎಲ್ಲ ದೇಶಪಾಲನೆ ವ್ಯಾಪಾರಿ ಮಮ ಹೆಚ್ಚಳ ಇನ್ನು ಹ್ಯಾತ್ರಿಯವಡೆ ಹೇತುವುಡೆ ಪ್ರಧಾನ ವಶೇಮ ನಾಯಕಿಯಾಗಿ ದುರ್ಬಲ ನಾಯಕತ್ತೆ ಅವುಗೆ ಕಳ್ರಿಯಾವ ಅವು ಕರ್ಣ ಕೀನ ದೇವ ಪಳವಿನಿ ಅವಸ್ಥಾರೆ ವಿಸ್ಸ ವಿಸಿದೆಗೆ ಮೈ ನಮೆ ಮಹಿಂದ ರಾಜಪಕ್ಷ ಪ್ಯಾನಲಗಿಯ ಕ್ಯಾಬಿನೆಟ್ ಅವತಿಯವರು ಪ್ಯಾನಲಗಿಯ ತೋಟ ಮಂತ್ರಿಯವರು ರಾಹುಲ್ ಅವಾಗಿನ ಕೊಂಡವಾಗಿನ ತೊಪ್ಪಿದಾಗಿನ ಹೆಂಗಿ ಹೆಂಗಿ ಗಮನಕರಣ ಪಟ್ಟಂಗತ್ತ ರಾಜಿಕೆಲ್ಲ ಎವೆಲೆ ಅಪಿ ಸಜೀಟ ಕಿವ ಜನತಾ ಅವಾಗಿನ ಹಿತಳ ರಟಗನ ಹಿತಳ ಮಂತ್ರಿಯವರು ಬಳಸ್ತಾರೋ ಅಪಟ ಅಪಿ ಅಂತರ್ ಪಾಲನೆ ಅಂಕರನ್ನ ವಗಗಿವ ಬಾರಕ ಮುಖ್ಯ ಅಪಿ ವಿಸ್ಸಾಯಿ ಪಾಲನೆ ಅಂತರ್ ಪಾಲನೆ ಅಂಕರ ಮಂತ್ರಿಯವರು ಅತಲಿ ಸತರಕ್ಕೆ ಅವರು ಉದ್ದ ಹೇಮಕ್ಕೆ ಇವಾಗ ಸಂಜಿತ್ ಬಾಯುಡ ಪಿಯರ ಪಸಡ ಬರ್ಣ ಬೌದ್ಧರಾಗಿ ನದಿಯ ಭಟ ಆಂಡುಗಳನ್ನು ಬ್ಯಾಕಿವ ಮೇಘ ಅವಧಾನ ಹಾಕಿವ ಅಪಿ ಅಂತರ್ಪಾಲನೆ ಪೀಠನ ಬೋಟ್ನೋಡ ಹೇಳ ಅಪಿ ಹೇಗಡೆ ಪತ್ತಗಿದ್ರೆ ಮುಗಿ ಜಕ್ಕೆ ಮುಗಿವು ಅಪಡ ಲಜ್ಜ ಆಯ್ತು ಅವೇ ಪಕ್ಷ ಹೇಳ್ತೀವಿ ಅಭಿಮಾನ ಯಥಾ ಪಳೇನಿ ವತಾವಟ ಕಡಾಯಿಟ್ಟು ದೇಡಿ ವತಾವ ಪಾರ್ಲಿಮೆಂಟ್ವೇ ಜನಾಧಿಪತಿ ತೋರಣ ಅಪಿ ಸಜಿಟ್ಟ ಕಿವ ಮಮ ತಾವ ಮಂತ್ರಿಯವರು ಇಸ್ ಬಾನ್ ಉಪದುಮ ಅನಿವಾರ್ಯ ಮೇಗಡೆ ತಿರಿಪತ್ತೆಂಡೋಳು ಮಂತ್ರಿಯವರು ಬಳಸತ್ರ ಉಡ ದಿನೋ ತರದು ನಾತ್ ಪಕ್ಷ ಗೌರವ ರಾಕೇಂದ್ರ ಉದುಮ ಇದ್ರಿಪತ್ತೆಂಡ ಕೇಳ ಸಾಕತ್ಯ ದೇವ ಸುಮಾನ ತುಣ ಎವರಾವ್ ಸಜಿತ್ ಕಿವ ಹರಿಬಾಂಗ್ ಇದ್ರಿಪತ್ತೆಂಡ ಕೇಳ ಅಂತಿಮೇ ನಾಮಯೋಜನಾ ದಿನ ದವಸೆ ಸಜಿತ್ ನಗಿಟಲ ಡಲಸ್ ಅಲಾಪಿರುವಾಗ ನಾಮಯೋಜನಾ ತರ ಡಲಸ್ ಕಿಯನ್ನೇ ಮಗೆ ಮಿತ್ರೆ ನಮೂದ್ ಮಂಪಿಲಿಗೆ ಅನ್ನ ತಾವ ಡಲಸ್ ಜಾತಿಗೆ ನಾಯಕ ಕೇಳ ಡಲಸ್ಗೆ ನವಯೋಜನಾ ಕಂಡೋಡ ಮಾಮ ಸಜಿಟ್ಟ ಕಿವ ಒಕ್ಕರಂದೆಪ ಡಲಸ್ ದಿನೋತ್ ಪ್ರಯಾತ್ರಿ ಸರೇ ಪೋಟ್ ನಾಯಕತ್ವ ಬಾರ ಕಂಡೋ ಕಿಯ ಮೈತ್ರಿ ಬಾಲ ಏಕ ಒಕ್ಕರ ದಿದಾಸ್ ಪಾಲು ಸಜಿಟ್ಗೆ ಚೂಟಿ ಮೊಳೆಯಟ ಮೇ ದೇಶಪಾಲನ ವಿಜ್ಞಾನ ಎತ್ತಿ ಬಿಡ್ನ ಯಾಕೆ ದೇವರು ಕತ್ತಿನ ಇದಾಮಣ ಸಜಿತ್ ಕಿಯ ನಾಯಕ ಆಗ್ಯನ ವಿಶಾಲ ಕಲಗಿರಿ ಬಾಕ್ಯ ದೇವಣ ಮಮ ತೀರ್ಣಕರ ಮೇ ಬಿಗುಳು ಮೇ ನಿವಟೈ ಮೇ ಪಶುಗಾಮಿ ಅಭಿಯೋಗ ಬೆಳ್ಳದಿ ಅನ್ನ ಏಕಾನ್ನ ಮಮ ಎದಗಿ ಬೆಳವಳ್ಟ ಅಡುಗತ ವೀಮ ಕ್ರಮಾನುಕೂಲವ ಅಡಾಲಕರ ಅವಾನುಗತ ಉಡ್ನೆ ಇಟ ಪಾಸೆ ರಾಜ ಸುಮಾನ ದೇಗಡಿದ್ರ ಪಾಸೆ ಬದುಳ್ಳ ತಿಬ್ಬ ಅಪೇ ತರುಣ ಬಲವೇಗೆ ವಿಹಿತು ಬಳಗನೆ
ਕਰਨ ਉਦਾਹਰਣ ਵੜਾ ਹਿੱਟਿਆ ਭਾਵਨਾ ਦਾ ਪੈਤੂਆ ਸਜੇ ਤੀਸਰਾ ਵਾੜੀ ਵੜਾ ਹਿੱਟਿਆ ਬਾਬਾ ਕਿਹਾ ਮੈਂ ਤਰੁਣ ਹੋ ਗਿਆ ਨਹੀਂ ਤਲਾ ਅਭੀ ਤਾਂ ਅਤੀਤ ਹੈ ਕਹਿੰਦਾ ਬੰਪੋਰੀ ਕਹਾਣੀ ਕਹਿੰਦਾ ਵਰਤ ਮੁਕੇ ਡੀ ਐਸ ਲਾ ਡਾਡਲੀ ਲਾ ਡੇ ਆਰ ਲਾ ਕਹਿੰਦਾ ਦੈਨ ਕਥਾ ਕਰ ਲੈ ਵੜਾ ਕਿ ਨਹੀਂ ਕੀ ਤਰੁਣ ਉਲਟ ਵਰਤਮਾਨ ਆਵਰਜਨ ਕਰੂੰ ਤਰੁਣ ਹੀ ਗਿਆਣਾ ਕੇ ਦੇਣ ਕਥਾ ਕਰ ਮੁਕੇ ਇਲਾੜ ਬੰਗ ਸਜੀਤ ਕਿਹਾ ਉਪਤਮਾ ਪਿਤਰੀ ਦਲਾ ਰਣਸਿੰਘ ਪ੍ਰੇਮਦਾਸ ਕਹਿਣ ਬੰਪੋਰੀ ਕਹਾਣੀ ਕਹਿੰਦਾ ਵਰਤ ਅੰਨ ਕੀ ਮੰਗ ਐਸ ਲੋਕ ਕਰਕੇ ਬਲਾ ਕੇ ਨਹੀਂ ਕਿਹਾ ਏਕ ਕਵਾਨਿਆ ਮੰਗਿਤੁ ਪਣਿਵਿਡੇ ਉਲੂਟ ਗਿਆ ਕਿਹਾ ਇਟ ਸੁਮਾਨ ਕਿਟ ਪਾਸੇ ਰਹਿ ਤਾਂ ਤੇ ਦਿਕਾਣ ਨਗਲ ਅਤ ਮੇ ਮਿੱਟੀ ਮੋੜ ਵਾਲਾ ਕਿਆ ਗਾਲ ਕੀ ਹੁਆ ਮਮ ਰਣ ਸਿੰਘ ਪ੍ਰੇਮਦਾਸ ਕੇ ਪੁੱਤਾ ਯੁਕਤੀ ਅਵੇਨ ਮੈਂ ਮੜ ਕਰਨ ਕੋਟ ਮਮ ਰਣ ਸਿੰਘ ਪ੍ਰੇਮਦਾਸ ਰਤਰਾ ਧਰਨ ਹੋਈ ਕਿਉ ਇਹ ਮੈਂ ਕਿਉ ਆ ਮਟ ਨਿਕਾਂ ਹੀਨ ਦਾੜੀ ਅੱਧਿਆ ਮਾਂ ਉਹ ਰਣ ਸਿੰਘ ਪ੍ਰੇਮਦਾਸ ਅਸੂਵਟ ਅਸੂਣਾ ਮੇ ਕਾਲੇ ਯੁਕਤੀ ਅਵੇਨ ਮੈਂ ਕਿਹੜਾ ਤਮਾਏ ਤਰੁਣ ਹੈਡ ਬੰਦਾ ਗਾਤ ਨਹੀਂ ਕਰੇ ਅਭੀ ਇਹ ਅਨੁਮਤ ਕਰੇ ਨਾ ਇਹ ਕਾਲੇ ਮੈਂ ਮੈਦਪਿਲ ਨਾਇਕੇ ਖਬਦਾਵੇ ਅਬ ਕਵਦਨ ਕਹਿੰਦੇ ਅਬ ਕੰਤਲੇ ਸੇਵੇ ਕਰਾਏ ਕਾਲ ਮਗੇ ਕਦਰ ਹਾਇਕਟ ਕੁਮਾਰ ਗੁਣਰਤਨ ਦਾ ਪਹਾੜ ਦੁਰਨਾ ਸੇਵਨ ਹਾਇ ਦੇ ਇੱਕ ਮਾਰ ਹੋਣਾ ਇਹ ਉਹਨਾ ਕੁਮਾਰ ਗੁਣਰਤਨ ਦਾ ਪਾਸ ਮੈਂ ਮੈਲੂ ਅਰ ਤੇਰੀ ਕੁੜਾ ਵਾਲੇ ਜਾਨ ਦੇ ਵੀਰ ਸੇਖਰ ਕੇ ਪਾਰਲੀਮੈਂਟ ਤੋਂ ਅੰਤਰੀ ਵਿਮਲ ਵੀਰ ਵਾਲ ਸੰਗੀ ਇਹ ਤੈਲੂ ਅਭੀ ਇਹ ਕੋਲ ਗਾਤਨੇ ਕਰੇ ਨਾ ਅਭੀ ਇਹ ਕੋਲ ਪੁਰਨੁਤਾ ਬਣੇ ਡਰੀਆਂ ਤਰੁਣ ਗਾਤਨੇ ਕਰੀਏ ਅਭੀ ਅਨੁਮਤ ਕਰੇ ਨਾ ਕੋਈ ਮੇਲਾ ਹਮ ਇਹ ਗਾ ਹੁੰਦਾ ਰਾਜਿੰਗ ਪ੍ਰੇਮਦਾਸ ਕੇ ਗਾਤਨ ਰੈਲ ਗਾਤਨ ਮਾਨਸ਼ਿਕਾ ਤੇ ਅਭੀ ਬਿਲਕੁਲ ਕਰਾ ਹਮਦਾ ਨਿਰਦਾਰੀ ਨਟੀਏ ਇੱਕਦਾਸ ਨਾਮ ਸੀ ਅਨੁਵਾਦ ਇਸਲ ਰਾਜਿੰਗ ਪ੍ਰੇਮਦਾਸ ਸਸਤਵਾਦੀਨ ਅਵਿਆਵਤ ਦੁਨਾ ਇੰਦਿਆ ਨੂੰ ਹਮਦਾਵਟ ਪਹਾਰ ਦੇਣ ਇੰਦਿਆ ਨੂੰ ਹਮਦਾਵਤ ਤੇ ਕਾਪੇ ਹਮਦਾਵੇ ਵਿਸ਼ਾਲ ਸਫਲਤਾਵੇ ਗਿਆਤੀ ਬਾਤ ਗੁੜਨੇਗੀ ਲਤੀ ਹੈ ਪਾਵਾ ਇੰਦਿਆ ਨੂੰ ਹਮਦਾਵੇ ਹਤਰ ਬਾਰ ਅੱਪੂ ਹੁਣੇ ਲਾਤੀ ਹੈ ਹੈਮ ਵਰਸ਼ੇ ਗਮ ਇੰਡੀਆ ਨੂੰ ਹਮਦਾਵ ਅਪੇ ਨਿਲਧਾਰੀ ਸਾ ਸਬਲੂ ਗਾਹਕ ਪੂਰ ਕਰਨ ਇਹਮ ਸਫਲਤਾ ਤੀਏਦੀ ਰਾਜਿੰਗ ਪ੍ਰੇਮਦਾਸ ਸਸਤਵਾਦੀ ਨਵਿਆਵਤ ਦੁਰਨਾ ਇੰਡੀਆ ਨੂੰ ਬਟਿਆਂਟ ਪਹਾਰ ਦੇਣ ਅਪੇ ਇਲਾਵੇ ਕਰਨ ਦੇ ਪਾਕੀ ਹੋ ਇਲਾਂ ਅਣੂਵੇ ਯੁੱਧ ਪਟਾਂ ਗੱਤ ਨਗਨਗਿਰ ਪੁਲਿਸ ਨਿਲਧਾਰੀ ਹਾਇਸੀ ਗੜ ਬਾਹਰ ਵੇਣ ਨਹੀਂ ਲਾ ਰਣਸਿੰਘ ਪ੍ਰੇਮਦਾਸ ਨਿਯੋਗ ਦੁਰਨਾ ਕਰੁਣਾ ਪਿੱਲਿਆਂ ਲਈ ਹੈਸੀਅਤ ਗਾਤ ਨਹੀਂ ਕਰਾਂ ਅਭੀ ਇਹ ਲਾ ਵਿੱਚ ਉਹ ਕਰਨ ਦੇ ਪਾ ਅਭੀ ਕਿਹੜਾ ਕੀ ਅਗਰ ਸਤ ਪਹਾੜ ਗਰਮ ਗੱਤੇ ਨਾ ਤੋ ਉਦੱਚ ਵਿਦਿਅਕ ਇਹ ਪਾਲ ਕੇ ਵੜ ਕਰਾਂ ਇਹ ਕਹਨ ਦਾ ਅਭੀ ਅਮੁਦਾ ਵੇ ਰਣ ਯੁਗਲ ਹੈ ਜੇ ਕਾਲੇ ਰਾਸੀ ਕੇ ਪ੍ਰੇਮਦਾਸ ਨੇ ਕਰੂ ਕਰੇ ਨਾ ਸਜ ਬੇਟ ਆਵੇ ਸਜਿਤ ਕੀਨ ਨਾਇਕਿਆ ਵਿਡਵਿਨ ਕੈਪੇਵੀ ਲਾ ਹੜਕ ਕਰਨ ਹਿਤਾ ਗਨੇ ਰਾਸੀ ਕੇ ਪ੍ਰੇਮਦਾਸ ਮਾਕਟ ਕਰਨ ਅਭੀ ਸਜ ਬੇਟ ਆਵੇ ਨਾ ਇਕਾਂ ਦਾ ਸਜਿਤ ਤਾਤਗਰ ਕੀ ਕੇ ਰਟਵਟ ਯਨੇਵਾ ਅਪੇ ਅਨੁਮਤ ਕਰਨੈ ਇਹ ਆ ਪ੍ਰਤੀਰੂਪਿਆ ਖਦਾ ਗੰਡੋਨੇ ਇਹ ਪ੍ਰਤੀਰੂਪਿਆ ਇਹ ਦੇਸ ਪਾਲਨੇ ਕਰੰਡੋਨੇ ਇਹ ਬੈਰੀ ਨਾਮ ਇਹ ਕਿਦਰ ਅੰਡੋਨੇ ਇਹ ਕਦਮੈ ਆਪੇ ਮਾਤੇ ਮਮ ਕਵਦਾਵਤ ਨਿਵਟ ਬੀਗੁਲੁ ਨਾਇਕ ਯੜਦੇ ਵੜ ਕਰਲਨੈ ਮਮ ਇਹ ਵਗੇ ਤੰਗਵਲ ਰੰਦੇਨੈ ਕਮੁਨਾਸੇ ਦੱਕਾ ਪਉਗੇ ਦਾਸਲ ਤਲ ਦਾਤੀ ਕੋਰਲ ਪਕਸ਼ੇ ਹਿਟੂ ਕਾਂਤਾ ਬਲਵੇਗੇ ਸਭਾਪਤਿ ਤੁਮੀ ਅਵੰਕ ਵਦਗਤ ਕਾਂਤਾਵਾ ਹੋਦ ਪੌਲ ਵਸੂਈ ਮਾਤਿਆ ਉਗਤ ਨੇਤਿਕ ਮਰਿਆ ਕੋਲ ਮਾਤੇ ਜਵਾਲ ਦੀਨੋ ਕਵਦਾਵਾ ਥੋੜਾ ਕਰਨੈ ਇਤੁਮੀ ਯਾਨ ਗਿਆ ਸਜਿਤ ਸਲੂਨ ਦੋਰ ਅਰਲ ਕੀ ਲਹੁਰ ਗਾਨ ਪਕਸ਼ੇ ਅਬੜੇ ਦਾ ਪਕਸ਼ੇ ਇਨ ਬੈ ਕੀ ਤਮੁਨਾਸਲ ਦੱਕਾ ਪਹੁਗੇ ਦਾਸਲ ਇਹ ਇਸਲਾ ਕਾਲੇਗਦੀ ਤਮੁਨਾਸਲ ਦਾ ਪਤਾ ਗਿਆ ਸੀ ਅਰ ਪੁੱਤਰ ਵੇਟਿਆ ਪਲਾਸ ਪਾਵਲ ਕਾਲ ਕੰਨੇ ਪਾਸਰਗਟ ਪੋਲ ਤਰਗੇ ਨਗੀ ਨਾ ਗੁਰੂ ਤੋਂ ਗਿਆ ਦਨ ਗਸਤੂਆ ਲਮਾ ਇਸਰਾ ਇਹ ਕਾਲ ਕੰਨਿਆ ਸਜੇ ਦਨ ਸਤਰ ਪਾਗੜੀ ਇਸਲਾ ਵੇਦਿਕਾ ਅਟਰਗੇ ਨ ਆਨ ਮਗੇ ਸੰਵਿਧਾਇਕ ਕਰ ਇਤੋਰ ਅਭੀ ਕੋਮ ਦੇ ਵਗੇ ਤਾਂ ਕੋਲ ਇੰਨੇ ਇਤੋਰ ਸਜੇ ਕੀ ਮਹਿੰਦ ਰਾਜ ਬਕਸਲਾ ਗਈ ਦੇਸ਼ਪਾਲਨ ਸੰਸਕ੍ਰਿਤੀ ਵੇਰੇ ਸਭ ਦੇਖਾ ਮੈਂ ਕਾਈ ਸਜੀ ਤੋ ਮਾਇੰਡ ਇਹ ਬਾਹਰ ਵੇਨ ਹਦਨਵਾ ਸਲੂਨ ਦੋਰਾ ਕਰਿਆ ਕੀਲਾ ਪੰਬੋੜੀ ਗਹਾਗਾ ਇਹ ਕਰੀ ਸਾਫਟ ਕੋਮਤ ਇਹ ਟਾਈਮ ਗਲਪੇਟ ਨੇ ਤਮੁਨਾ ਅਸਲਾਤ
මේ දෙපැත්තෙන් තුන් පැත්තෙන් කොයි එක තෝරගත්තත් වෙනස් මාර්ගයකට වෙනත් විදියකට හිතලා මේ රට ගෙනියන නායකයෙක් තෝරගන්නත් බෑ. ඊළඟට මේ දේවල් කරන්න අපිට ජාවාරංකාරය උදව් කරන්නේ නැහැ. ජාවාරංකාරය සල්ලි දුන්නත් අපි ගන්න නැහැ. මෙතන වේදිකාවක් තිබුණා. අපි දැන් රැස්වීම 50කට වඩා කරලා තියෙනවා. අපි වේදිකාව ගහලා රැස්වීමක් කරනකොට අපිට ලක්ෂ 5ක් විතර යනවා. වේදිකාවටයි ඩිජිටල් තිරයටයි ජෙනරේටර් සවුන්ඩ්ස් බෑන් ඔක්කොම වෙනකොට ලක්ෂ 5ක් විතර යනවා. අපි ජාවාරංකාරයන්ගේ මුදල් හදල් ගන්න නැති හින්දා අපි ඒගොල්ලන්ගේ මුදල් නොගන්නේ. අපි ඒගොල්ලන්ගේ මුදව් ගත්තොත් අපි බලයට ආම අපිට ඒගොල්ලෝ ආරක්ෂා කරන්න වෙන හින්දා. එහෙම අපි ගන්න නැති හින්දා අපේ හිත විතුරන් අතරේ අපි මේ බැරපැන දරා ගන්නවා. ඒ වියදම් දරා ගන්නවා මේ රටේ ජනතාව වෙනුවෙන් කැපකිරීමක් කරන්න අපි ස්වේච්ඡාවෙන් මේ දේවල් කරගෙන යනවා. ඊළඟට මේ රට අද ආරංචිවෙලා ලෝකයට රැයි ලෝකෙන් නෑගත්තා. පාලකය ප්‍රතිලාභ නැති ව්‍යාපෘති කරා. පාලකයෝ අල්ලස් කප්පන් කොමිස් ගහලා ධනපතිය කෝටිපතිය වුණා. තමුන්නාසරට නායකත්ව ගෙවන්න ඉතුරු කරා. ඒ කරුණය තමුන්නාසර ගෙවන්න ඕනේ. පාලකයෝ රජසභ විදිනවා. තරුණාසලගේ කුඩා දරුවෙ පවා ලෝකයට ලක්ෂයක් නෑයි. ඒක තමයි යථාර්ථය. මේ නෑකන්ද එන්න එන්නම හැමදාම වැඩි වෙනවා මිසක් කවදාවත් අඩු වෙන්නේ නෑ. ඒකන්ද රට බංකොලොත් ලෝකයට රැයයි. ලෝකේ අපි තවදුරටත් ඉන්දියන් සාගරයේ මුතු වැටේ නෙවෙයි. දැන් මේක ටික ඉන්දියන් සාගරයේ පාවෙන උරෝම වෙච්ච පුස්කාපු කොට්ටම් වැටයක් වගේ මොකක් හරි වෙලා. උතුරැලයක් නෙමෙයි තවදුරටත්. නමුත් අපි මේ තත්ත්වයෙන් මාතෘභූමිය අනිවාර්යෙන් බේර ගන්න ඕන. තරුණාසලගේ ජීවිත අඩාල වෙලා තරුණාසලට හිනා වෙලා ඉන්න උත්සාහ කරාට තරුණාසලගේ මූණේ කියවෙන භාෂාව බොඩි ලැංග්වේජ් එක ඇඟෙන් කියවෙන පණිවිඩය තමයි තරුණාසල ඉන්න කලකිරීමෙන්. තරුණාසල ඉන්න සක්කාරේ තරුණාසල ඉන්න කනගාටුවෙන් තරුණාසල ඉන්න අවිනිශ්චිත භාවයෙන් මේකෙන් තරුණාසලට බේරෙන්න නම් අනිවාර්යයෙන්ම තරුණාසලට බුද්ධිමත් දක්ෂ කැපකිරීමක් කරන්න පුළුවන් සැබවින්ම රටට ආදරේ නායකයෙක් තෝරගන්න වෙනවා. පාර්ලිමේන්තුවේ 15% කරු තව 35% විතර ඉන්නවා දේශපාලනයට ඇවිල්ලා තියෙන හොරකම් නොකරත් ප්‍රභූවරුවෙන් මල්මාල දාගන්න වේදිකාවල ඉස්සරහමකේ වාඩියෙන් එහෙමව පිරිසක් ඉන්නවා. ඒ පාර්ලිමේන්තුවේ 15% විතර තමයි බුද්ධිමත් කැපවීමකින් වැඩක් කරන්න පුළුවන් නිර්මාණශීලී රටට ආදරේ ජනතාවට ආදරේ පිරිසක්. හැබැයි ඒගොල්ලෝ ඉහළ පෙළේම නෙවෙයි මැද පෙළ පසු පෙළ තමයි තාම ඒගොල්ලෝ ඉන්නේ. ඒක නිසා තරුණාසරගේ ජීවිත ගොඩයන්න නම් හරි නායකයෙක් තෝරගන්න ඕනේ. පාර්ලිමේන්තුව සුද්ධ කරලා රට සුද්ධ කරලා තරුණාසලගේ ජීවිත ශක්තිමත් කරන්න පුළුවන් නායකයෙක්. තරුණාසල ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න සැප්තැම්බර් 21 වෙනිදා. නැත්නම් තරුණාසලට තුන් වෙල කන්න නැහැ. දරුවන්ට කෑම වේලක් දෙන්න තරුණාසල බඩගින්න ඉන්නවා. විදුලි බිල ගෙවා ගන්න බෑ, ජල බිල ගෙවා ගන්න බෑ, පෙට්‍රල් ලීටරයක් ගහ ගන්න බෑ, ගෑස් ටැංකියක් ගන්න බෑ. ඒක තමයි තරුණාසලගේ මේ කාලේ ජීවන ජීවිතේ. මේකෙන් ගොඩ යන්න නම් සැප්තැම්බර් 21 සුන්දර කතාවට රැවටෙන්නේ නැතුව එක එක පක්ෂනායක ඇවිල්ලා දෙන ටොපි චොක්ලට් ඒවට රැවටෙන්නේ නැතුව රටේ අනාගතය ගැන හිතලා ඡන්දෙ දෙන්න. ඡන්දෙ දාන්න යනකොට පක්ෂනායකයාගේ මූණ සිහි කරගෙන යන්න එපා. පක්ෂ සලකුණ සිහි කරගෙන යන්න එපා. ගෙදර ඉන්න තරුණයාගේ තරුණියගේ ගෙදර ඉන්න දරුවගේ මූණ ඉබල ගිහිල්ලා ඡන්දෙ දාන්න. එහෙම වුණොත් තමුන්නාසල අනිවාර්යයෙන් තීරණයක් ගනී කියලා මම හිතනවා. අපේ රටේ තියෙන්නේ දූෂිත දේශපාලන සංස්කෘතිය. පක්ෂ දේශපාලන විකෘති වෙලා රටේ 80% දුප්පත්.
අද අපේ මාතෘභූමියේ මධ්‍යපන්තිය නැහැ. ඒක තමුන්නාසලා දන්නවා. ජීවිතේ ගත කරගන්නේ බොහොම අමාරුයි. සැප පහසු ජීවිත නැහැ. දුකින් කාලය ගෙවන. කනකර ආභරණ කස්සියන ෆිනෑන්ස් එක ගෙව ගන්න බෑ. ඉතා දුෂ්කර ජීවිත ගත කරනවා. ඒකවර තමුන්නාසලා දුප්පත් නිසා දේශපාලනඥයෝ තමුන්නාසලා වරවටනවා. දුප්පතෙකුට ලබන්න ලේසි. දුප්පතෙකුට හාල් කිලෝ පහක් දුන්නොත් ඒ දේශපාලනඥයා පේන්නේ දෙවියෙක් වගේ. හැබැයි හාල් කිලෝ පහ දවස් තුනකින් ඉවර වෙනවා. දුප්පතා දුප්පතාමයි. සිවිත්ති කොට්ටයක් තකරම් පහක් දුන්නත් ඒ දේශපාලනඥයා දෙවියෙක් වගේ පේනවා. වැලේ වැල් නැතුව ඉන්න මිනිහට ඒකත් නිදානයක් වගේ. නමුත් ජනතාව කල්පනා කරන්න ඕනේ මේ මිනිස්සු මේවා දෙන්නේ මේ මිනිස්සු මේවා ගෙනලා දෙන්නේ තමුන්නාසලාගෙන්ම රටෙන්ම හොරකම් කරපු සල්ලි වලින් තමයි. ඒගොල්ලෝගේ දේපළ වලින් තමුන්නාසලා සත පහක්වත් දෙන්නේ නැහැ. ගම්මුදාවක් කියලා ගෙවල් හැදුවත් ඒක හදන්නේ තමුන්නාසලාගේ සල්ලි වලින් තමයි. මම අහගෙන ඊයේ සජිත් ප්‍රේමදාස කියනවා නැවතත් ගම්මුදා හදනවලු. හදන්න නැතුව බාගෙඩි හිර වෙච්චත් නැවත හදනවලු. සජිත් ප්‍රේමදාස ගියපාර ගම්මුදාවල් 900ක් පටන් ගත්තා. 900න් 300ක්ම හම්බන්තොට දිස්ත්‍රික්කෙ. ඒ 900න් 200යි සම්පූර්ණ කරේ. ඉතුරු ඒ වගේ අඩිතාලම සහ භාග්‍ය විත්‍ය වෙනගන්න ඒ ජවලරිට දුප්පත් මිනිස්සු කනකර ආභරණ පාව විකුණා. දැන් ඒ මිනිස්සුන්ට හිටපු ගෙවලුත් නැහැ. හිටපු ඩගරම් අඩුවක් නැහැ. ගෙවලුත් නැහැ. හැබැයි වටේ ඉන්න මිනිස්සු සජිත්ගේ කෝටිපතිය වුණා, පෝසත් වුණා. රණසිංහ ප්‍රේමදාස කෝටිපතියෙක් උනේ ගම්මුදාවල තනකොළ පිටලි ගහලාමයි. තනකොළ පිටලි ගහේම බාර දීලා තුණා සොත්තිඋපාලිට. සොත්තිඋපාලි කොන්ත්‍රාත්තු වත්තා රණසිංහ ප්‍රේමදාස පොල්ලක් අත්ගත්තා. ඒව අනුමත කරන්න එපා. මේව කරොත් තමුන්නාසලගේ සල්ලිව තමයි මේ පාලිත හොරකම් කරන්නේ. ඒක හොඳ තේරුම් ගන්න. දුප්පත් බව නැති කරන්න තියෙන එක මාර්ගයයි රට සංවර්ධනය කරන්න ඕනේ. රට ශක්තිමත් කරන්න ඕනේ. රට පොසත් වුණොත් විතරයි තමුන්නාසලට දුප්පත් බවෙන් ගැලවෙන්න පුළුවන්. ඒකන්ද සජිත් කිව්වත් 20,000ක් දෙනවා දුප්පත්තුන්ට කියලා. ඔයෙන් දෙක දෙන්නේ තාත්තගේ පොල්ලොත් විකුණුවත් ඕනනම් එක මාසයක රුපියල් 5,000ක් දෙන්න පුළුවන්. රුපියල් 20,000ක් දුන්නොත් තමුන්නාසලට වත්තව බදු ගහලා දකුණුමතින් තමුන්නාසලට දීලා වම්මතෙන් ඒක පොලියත් එක්ක තමුන්නාසලෙන් ගන්න වෙනවා. මේක තමයි යථාර්ථය. තමුන්නාසලා මේවට රැවටෙන්න එපා. තවත් රැවටුනොත් තමුන්නාසලාට රටක් නැති වෙනවා. තමුන්නාසලාගේ අනාගත පරම්පරාවේ දරුවන්ට තමුන්නාසලා ද්‍රෝහි වෙනවා. ඒ යථාර්ථය තේරුම් ගන්න. රට හදන්න අපේ තියෙන ඉතා සරල සැලැස්ම. ඉතාම සරලයි. අර ගෝඨාභය වගේ වට්ටෝරුවක් දිගාරින්න අපි ඇවිල්ලා නැහැ. ගෝඨාභය වට්ටෝරුව මට මතකයි විමල් වීරවංශ ගිරවෙක් වගේ කියනවා ඒ කාලේ. මේ වහල එල්ලුවා නම් මෙතන වට්ටෝරුව ජයවදපුරට වදින්න පුළුවන්. එච්චර විශාල වට්ටෝරුව. මේ කාලේ පොත්පිංචවල බෙදනවා. ඒ පොත්පිංචවල වල තියෙන කිසිම දෙයක් ඒවා බෙදන නායකයෝවත් කියවලා නැහැ. ජනතාව රැවටීම් පවණයි. ඒකන්ද තමුන්නාසලා නැවතත් ඔවගේ තියෙනවා මේ ජනතාව වෙනුවෙන් මේගොල්ලෝ කරයි කියලා හිතනවා නම් ඒක මායාවක් පමණයි. ඒගොල්ලොන්ට ඒවා කරන්න බුද්ධියක් නැහැ, කැපීමක් නැහැ, ඇගේ හැකියාවක් නැහැ, ඒව අදිෂ්ඨානයකුත් නැහැ. ඒවට රැවටෙන්න එපා කියලා භක්තියෙන් ගෞරවයෙන් අපි තමුන්නාසලාගේ ඉල්ලා සිටි. අපේ සැලැස්ම ඉතා සරලයි. ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා කරුණු තුනක් තියෙන අපිට ඉෂ්ට කරගන්න. පළවෙනි එක රටේ දූෂණය වංචාව සහ දේශපාලනඥයාගේ සහ රජයේ සේවකයාගේ අවභාවිතය නවත්තන්න ඕන. මේක නවත්තන්න නැතුව රට ඉදිරියට ගෙනියන්න බෑ. අපි පොරොන්දු වෙන ජනතාවට දූෂණය වංචාව අභාවිතය අපි අවුරුද්දකින් නවත්තන්න ඕන. මම යුද්ධයේ අවුරුද්දකින් නවත්තනවා කිව්වම හමුදාවේ ජනරල්ලවන් කවුරුවත් විශ්වාස කරේ නැහැ. මේ රටේ ජනතාව විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මම අවුරුදු 2යි මාස 9කින් යුද්ධය ඉවර කරා. කරන්න බැරි දේවල් අපි කියන්නේ. දූෂණය වංචාව නවත්තන්න බෑ. පණක් ගෙනෙන්න. අර විජේදාස රාජපක්ෂ පණතක් ගෙනාම
ஏகதான் பார்லிமெண்ட்ல கொடுத்தானோ சஜித் பிரேமதாச கமிட்டுவா கருதா தீனவா தூசனை வாங்கிட்டு அனவாத்தான் வே கமிட்டுவை இன்னா ஜனாதிபதி நீதிக்கே பாஸ்தனே உன் பஸ்தனாவ குழம்பு இன்னும் ஹொதவ ஜாவரம் காரு பெவனியில் எடுத்து சல்லி காணும் வித்தி எடுத்து சல்லி காணும் ஏம கரல தூசனை நவாத்தான் பே வஞ்சாவ அவபாவித்தை நவாத்தான் பே ஏக நவாத்தான் தீ என்ன மார்கே இஸ்ரேல் அதுல கண்டவனே தூஷணே வஞ்சா அவாபித்த அவபாவித்த சிதுவன ஆயத்தன பண்ணாத கேள் தேவனுவ தூஷணே வஞ்சா அபாவித்த நடத்தியமட்ட வகக்கீம பெயர்லா தீன ஆயத்தன பண்ணாத கேள் முதட்ட அவபோதக்கர் கண்டோன் ஈட பாஸ்ஸே மே ஆயத்தன குடிந்தல பல்லையாட பிரிசிது கரண்டோன் அபாவுதா சக்தி மாத்தரே உடைந்தல பல்லையாட்ட பிரிசிது கரண்டோன் மே ஆயத்தன பிரிசிது கரல ஏ தரத்து வரிட்டு அவங்க புத்திமான் கபிலவன் நடக்கல சடராதரே நிகதமானி புக்கலையோ ஏ தனத்தோட தானோம் ஏம தாரா ஏ வேலையிட்டு அப்படி எங்கேயுமே வேலா அப்படி அனிவாரியம தூஷணே வச்சா அவாழ்க்கை நடத்தணும் சமான லட்சக்கடை வித்தரை திரியட்டு லட்சக்கடை பவனம் அமைத்தனும் நீதி எதிரியட்டு அண்ண வேணும் லட்ச தேசிய விசாக்கி நடத்தே லட்சயக் நீதி எதிரியட்டு யாருக்க வாங்க தூஷணே அபாவித்தேன் வஞ்சாவேன் மாற்று பூமிய வீரகாண்ட புல்வாங்க அப்பயே அனிவாரியம் கரணும் இதாக ஜாதிக ஆரக்ஷாவும் லகுனே ஜாதிக ஆரக்ஷாவுக்கு என உப்பரிம உணர்ந்தோகையும் அப்பயேக்க ஏகட வகைக்குவோம் ஏக பலாகத்தம் ஏகால ஜாதிக ஆரக்ஷாவை மேலட்டே மங்கத்தான் உப்பரிம மட்ட வைத்து கூட கால பரிச்சேதா அப்படி விட்டு திருவாட பாசு பாலிங்க வியாபம் கோம்பன மராங்கின மேல என்ன கவர்மெண்ட் விதி பெட்டியன் என்ன பாலைக்கோ ஜொலிய ஜீவாத்துடன் பாலைக்கோ காணிகள் தம்ம தமாஷ தம்ம சம்பாஷண தம்ம ஆலிங்கன் நதும் தம்ம கார் ரேஸ் தம்ம ஏவ ததா ஏவாங்க வெளிகோடி காரன் அறவா பேவாட ரணவீரோ தம்ம ரணவீரோ கானுகோ தன்ன தம்ம ஏவதால ரட்டே ஜாதிக ஆரக்ஷாவ சம்பூர்ண கடாவேன் சம்பூர்ண காகதாம் உண்டா ஏகாண்டதமாய் பாஸ்கு பகார் ஏகன தன வேளாவ காலைய ஸ்தானே ஒய் ஒக்கவாத்தே புத்தி தொடுத்துடா கெவில்ல தவஸ் விசி ஏகட கலியும் மைத்ரி பால்ட ஏக வளர்ப்பாகண்ண பெருவு பாஸ்கு பகார் தவஸ் தேகிச்சல மைத்ரி பால் ரட்டம் பண்ணகிய போம்ப பிபிருவாம் சிங்கப்பூர் ஹோட்டலே காமரேட் விழா பய துரக துறவாக நீட்டியா டெலிஃபோன் நிகழ்வா ஆர்சம் கரண்ண நேத்துவோ அபி ஜாதி ஆராய்ச்சியா சக்தி பாத் கரணும் ஜாதி ஆராய்ச்சியா சக்தி பாத் கரண்ண மட்ட அவசிய மாசாய அப்பயே அனிவாரியம் கரணும் பாஸ்கு இந்தியன்ட்டு சாதாரண இஷ்ட கரணுவா மாசாய கதுலது ஜாதி ஆராய்ச்சியா சக்தி மாத் கரலா சாட்சாத் கரண்ட பணம் வேண ரணவிருவாங்க அபிமானைய தேவத்தை அப்பி ஏகோட லபாத்தினோம் நதி வச்ச கௌரவே நதி வைத்த பிரியாணியும் நதி வச்ச அபிமானைய நேவத்தா மாசாயக்கு ரணவிருவான் அப்படி லபாதேனும் போலீஸ் பிரதானின்ட்டு அனிவாரியமா சக்தி வாய்ந்த ஜனதாக ஜீவித ஆரக்ஷா கரணும் இல்லாட ரட்டே வினே தமிழ்நாசில தன்னவா அத ரட்டே வினே பிரச்சனை அத்தியும் மத்தியாவே போது அப்பே தருண பரம்பராவ அப்பே தருவோ மத்தியாவே போதுட்டு கொதுவேணும் எங்களோட ஜீவித அனத்துலே ஜீவித வேறதி பாருங்கேட்டான் அப்படவே மத்தியாவே உதிர நவத்தான புழுவான் முகதாபி ஜாவாரம் காரியத்தைக்கு அப்பே கிசிம கருதல்வாங்க நத்தினிசன் தமிழ்நாசர தக்க பகுதி அவசர கிளப் வசந்த கீழே வினியை காத்தனே விடும் ஏவ வினியை குழம்பு ஹிட்டியா கீழே வந்தானே ஏ வினியா மெருணட பாஸ் அப்ப கிளப் வசந்த மெருணம் ஏகாவ இன்னைக்கு துள்ளுக்கரகின பிந்தூரை காத்த தேசபாலனாத்தியோங்க பிந்தூரை எழுதிட்டா சனக ஜன பலவேகி ஜாதி சங்கிதாயக கிளப் வசந்த துள்ளுக்கரகின கத்த பிந்தூரை கெளியட்டா ஏகாந்த மேங்கொள்ளன்ட்டு மத்தியாவை உத்துற நடத்தான பே அப்படி அனிவாரியமா மந்திரவே உதுர வருஷ கூட பாலனை கரணும்
වර්ෂය කාමරක් යනකොට අපේ රටෙන් මත්ද්‍රව්‍ය උදුර අපි අනිවාර්යෙන් තුරන් කරනවා. ඒක අපි අනිවාර්යෙන් කරනවා ජාතික මෙහෙවරක් හැටියට, ජාතියට දෙන පොරොන්දුවක් හැටියට අපි ඒක ඉෂ්ට කරනවා, ඉෂ්ට කරනවා, ඉෂ්ට කරනවාමයි. ඒක අනිවාර්යෙන් තමුන්නාසල අපි කරන විශ්වාසය තියන්න. ඊළඟ පාතාලය, පාතාලය හතර මෙතන T56 වත්තු කරනවා. පාතාල සාමාජිකයෙක් අල්ලගෙන බෝම්බ සරන්න කියලා එක ගිහිල්ලා ඔළුවට කොහා ගැස්සුවට පාතාලේ ඉවර වෙන්නේ නැහැ. එතකොට පාතාලේ තවත් පැටව් ගහනවා. ඒ පාතාලේ ඉන්නේ අපේම රටේ තරුණයෝ, ගම්වල හිටපු කඩිසර ක්‍රියාශීලී තරුණයෝ, පාසල්වල හිටපු ක්‍රීඩකයෝ, පාසල්වල හිටපු ශිෂ්‍ය නායකයෝ, ඒ වගේ කට්ටියක් සමාජය වැරදි නිසා වැරදි තැන් වලට යොමු වෙනවා. අපි පාතාලය වර්ධනය කරනවා. හැබැයි අපි ඔළුවට කොහා ගස්සන්නේ පාතාලය වර්ධනය කරනවා. ඔය පාතාලේ ඉන්න 1500ක් විතර මර්ධනය කරලා අපි ඒගොල්ලෝ පුනරුත්ථාපනය කරලා සමාජගත කරනවා. LTTEගේ 12,000 සයනයිඩ් කරල් බෙල්ලේ වෙනගෙන හිටපු අය අපි අවුරුදු 3කින් පුනරුත්ථාපනය කරා. එවනම් පාතාලේ ඉන්න 1500ක් පුනරුත්ථාපනය කරනවා කියන එක ඒක අභියෝගයක් නෙවෙයි. අපි ඒක අනිවාර්යයෙන්ම අවුරුද්දක් අමාරක් ඇතුළත 100%ක් අපි සම්පූර්ණයෙන් ඒ යුතුකම ඉෂ්ට කරගන්න. ඊට පස්සේ අපි ආර්ථිකය පැත්තට හැරෙන ආර්ථිකය බලපොපිය අපේ රටේ ජනතාව දැන් බඩගින්න තුන්වෙල කන්න බෑ. අන්දරන මෙතෙයිට තමුන්නා සේලාන කිරොත් බරුතරයක් තුන්වෙල කන්න දරුවන්ට කන්න දෙන්න දෙමව්පිය බඩගින්න ඉන්නවා. අපි ජාතික මෙහෙවරක් හැටියට, ජාතික ආයෝජනයක් හැටියට හිතලා රාජ්‍ය අනුග්‍රහ ලබා දීලා හැම කෙනාටම තුන් වේල දැරිය හැකි මුදලකට කන්න පුළුවන් රටක් අපි නිර්මාණය කරනවා. අනිවාර්යයෙන්ම වීගොවියට, එළලු ගොවියට අතහිත දෙනවා. ඒවල ශක්තිමත් කරනවා. පිටරටවලින් අපි තාක්ෂණය ගේන්නේ. අපේ ගොවිය තාක්ෂණය දන්නවා. ඒවලට අනුග්‍රහයක් දීලා ජනතාවට බත් සහ එළවලු දැරිය හැකි මුදලකට කන්න පුළුවන් වෙන්න අපි ඒ අංශය අපි දියුණු කරනවා. ඒක කරලා අනිත් පැත්තට අපි හැරෙනවා ඊළඟට ධීවර ව්‍යාපාරයේ පැත්තට. අපේ රට දූපතා අර මාලදිවයින කියලා චූටි රටක් තියෙනවා. මේට 7500ක් ඇත. ඒ මාලදිවයිනේ ජනතාව හාස්‍යයට කියනවලු ලංකාවේ බුද්දේ ඉන්න මාළු මැරෙන්නේ නා කියලා කියන. අපේ ධීවරයන්ට අපට ඒ මාළු අල්ලගෙන ජනතාවට කන්න ලබා දෙන්න ක්‍රමවේදයක් හරියට නැහැ. අපි අනිවාර්යයෙන්ම ධීවරය ශක්තිමත් කරනවා. ධීවරයන්ගේ පවුල් ආරක්ෂා කරනවා. ධීවරයන්ගේ දරුවෝ ආරක්ෂා කරනවා. ධීවරයන්ට අවශ්‍ය ආම්පන්න ටික අපි අනිවාර්යෙන් රාජ්‍ය අනුග්‍රහයක් ඇතුව ලබා දෙනවා. ධීවරය ශක්තිමත් කරලා හැම කෙනාටම දැරිය හැකි මුදලකට මාළු කෑල්ලක් කන්න පුළුවන් රටක් අපි අනිවාර්යෙන් නිර්මාණය කරනවා. ඊළඟට සත්ව පාලනය. ඒ ව්‍යාපාරය කරන අයට අපි අතහත් දෙනවා. කිරි බිත්තර එළු මස් කුකුල් මස් ජනතාවට පෝෂණයක් ලබා ගන්න පුළුවන් ආකාරයට අනුභව කරන්න පුළුවන් රටක් අපි නිර්මාණය කරමු. චීනය කියලා රටක් තියෙනවා තමුන්නාසලා දන්නවා. ලෝකයේ තියෙන දෙවැනියට ප්‍රබල රට. මේ රටේ ජනතාව ප්‍රිය කරන ආහාරය තමයි ඌරු මස්. ඌරු මස් කියාවත ඒ රටේ ජනතාව ආණ්ඩුව ගෙදරනවා. අපේ රටේ ඒක නිසා චීනේ ඒවල ඌරු මස් ජනතාවට ලබා දීම රාජ්‍ය වගකීමක්, යුතුකමක්, ජාතික වගකීමක් හැටියට තමයි ක්‍රියා කරන්නේ. අපේ රටෙත් අපි ආහාර සුරක්ෂිතභාවය ජාතික වගකීමක් හැටියට ඒක ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රමවේද අපි අනුගත කරනවා. ජනතාව බඩගින්න දියන්නේ නැහැ. අපි අනිවාර්යෙන් අවශ්‍ය පෝෂණ ලැබෙන්න ජනතාවට කෑම මිල කන්න පුළුවන් පරිසරය හදමු. ඊළඟ මේ රටේ තියෙන විශාල ප්‍රශ්නයක් විදේශ විනිමය. තමුන්නාසලා දන්නවා පහුගිය කාලේ අපට පෙට්‍රල් නැති වුණා, ඩීසල් නැති වුණා, ගෑස් නැති වුණා, තෙල් නැව ඇවිල්ලා හැරලා ගියා. විදේශ විනිමයෙන් 50% මේ රටට එන්නේ අපේ අම්මා ලක්ල රංගිල දූලා මැද පෙරදිග කියනවා. අනේ ඒක දුක් විඳිනවා. හැගේ කනේ යකඩ කඩු වහගෙන ගොඩ නැගිලි වලින් තල්ලු කරලා බැල මේකක් කරලා ලංකාවට එන මුදල් තමයි ඩොලර් බිලියන 5. විදේශ විනිමයෙන් 50%. මේක ලංකාවට ආව අපේ පාලකයෝ, ජාවාරංකාරයෝ මේක හොරගම් කරනවා. හොරගම් කරලා උන්ගේ විදේශවල තියෙන ගිණුම් වලට
මේවා තැන්පත් කරගන්න. ඒ වගේ ප්‍රතිලාභ තරුණාසයට ලැබෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රතිලාභ ඒවා එවන කට්ටියගේ පවුල්වලටවත් ලැබෙන්නේ නැහැ. තරුණාසය දැකලා ඇති. මදබර්ණිගේ ඉන්න අම්මලාගේ දරුවෝ ඉන්න ලංකාවේ පවුල් ඉන්නවා, ස්වාමි පුරුෂයෝ ඉන්නවා. ඉතාම දුකින් තමයි ඒගොල්ලෝ කාලය ගත කරන්නේ. අපි මේ මෙහෙර කරන කට්ටිය ආරක්ෂා කරනවා, ශක්තිමත් කරනවා. ඒගොල්ලන්ට අවශ්‍ය ගෞරවය අභිමානය ලබා දීලා ඒගොල්ලගේ පවුල් ශක්තිමත් කරන්න අපි නිසි වැඩ පිළිවෙලක් කරනවා. ඒ ආකාරයට ලැබෙන මුදල ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්න අපි ක්‍රියාත්මක කරනවා. ඊළඟට විදේශිනේ ලැබෙන සංචාර ක්ෂේත්‍රයේ ඩොලර් බිලියන 6ක් තමයි 2018 හම්බුනේ, වැඩියෙන්ම හම්බුනේ 2018. අද වෙනකොට ඒකෙන් 3/1 එක් කඩාවැටලා නැවතත් සංචාර ක්ෂේත්‍රය කියනකොට මට අපේ මාතෘ භූමිය ලස්සන වතක් වෙනවා. රමණීය රටක්. රටවටේම නිල්වන් ලස්සන බෝධ. සුදු රාමෙල. සුදු රමණීය මුහුදු වෙරළවා. අතුලට යනකොට කොළපාද කෙන්තෝතු. ඊළඟට කොළපාද වනාන්තර, තෙත් වනාන්තර, වනෝද්‍යාන, පිළිපත්ව යාල වස්කොම, වන ජීවි, අලිකොටි වලස්සු, මුහුදු එක පැත්තක තවරස්සු, අනිත් පැත්තේ ඩොල්ෆින්, සීතල කඳු කරේ, සවනලකන්ද විදුල් තලාගල, බයිබල් රොක්, මේ හැමදේම තියෙනවා. රමණීය ගංගාවන්, ලස්සන දියඇලි, මේ ඔක්කොම ලස්සන තියාගෙන අපට සංචාරකයෝ ගෙන ගන්න බෑ අපේ රටට. එහා පැත්තේ මාලදිවයින වරයක් කියා පොල් ගහක් වත් නැහැ. වර ජීවියෙක් කියා ඌරුවියෙක් වත් නැහැ. මූදක් තියෙනවා රළ ගහන්න. ඒ වුණාට සංචාරකයෝ අපේ රටට එනවා වගේ දහ ගුණයක් යනවා මාලදිවයින. අපේ සංචාරකයෝ මෙතන පිටරට ගිහිල්ලා මැච් බලන්න ගිහිල්ලා මැච් එකට ගිහිල්ලා බැනර් එකක් ගහන් ඉන්නවා සංචාරකයන්ට එන්න කියලා. ඒව කරාට සංචාරකයෝ එන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම මේ රටේ තියෙන සම්පත් ඒවා තවත් නඩත්තු කරලා ඒවාගේ ලස්සන පෙන්වන්න සංචාරක මේ රට ගෙනෙන ක්‍රමවේදයක් හදනවා. මම පහුගිය දවස්වල මගේ ළමයියා ලංකාවට අවුරුදු 25ක් රටෙන් පිට ඒගොල්ලෝ ඇවිල්ලා මාව අරන් ගියා. දවස් 3කට මමයි බිරිඳයි තායිලන්තේ දූපතකට අරන් ගියා නිවාඩුවකට. අද බටහිරට යන්න බෑ, වීසා හම්බෙන්නේ නැහැ, යුද අපරාධ කියලා. ඒ දූපත ජනගහනේ 85,000යි. ලංකාවේ ප්‍රමාණයෙන් 101යි. ඒ දූපතේ තියෙන එක පැකේජ් එකයි සංචාරකයන්ට. දවස් 3යි. පළවෙනි දවසේ අපි එක්ක ගියා නොගැඹුරු ජලයේ තියෙන වෙරළකට. අපට දුන්න පොරි පිගාන පිගාන. බිරිලා කිව්වා දැන් ඌර වෙනවා මෙතනට පීනන්න, උන්ට පොරි හවන්න කිව්වා. ටිකක් කල යනකොට හීලා වෙච්ච වල්ලුර 20ක් විතර ආවා. නාකි සපාරුගේ බඩ ගෑවෙන බිම. ලඟින් යනකොට ගඳයි. ඌරන්ට අපි පොරි කැව්වා. එතකොට කිව්වා අද පළවෙනි දවසේ මෙච්චරයි, ඌරන් සමග පිහිනීම පමණයි කිව්වා. දෙවෙනි දවසේ අපි එක්ක ගියා මෙතන ඉඳලා හන්දියට විතර දිග කොරල් පරයක් තියෙනවා කියලා පෙන්නන. එක්කඩුවේ තිරිකුණා වලේ කල්පිටිය වගේ රමණීය කොරල් පර ඒ රටේ නැහැ. ඒ දූපත එක පුද්ගල ආදායම ඩොලර් 7000 වර්ෂයකට. ලංකාවේ ඩොලර් 3500යි. එච්චරට දියුණුයි. එතකොට මේ කොරල් පාරේ පෙන්වන්න කියලා අපිට ලයිව් ජැකට් අද්දලා අපි බෝට්ටුවේ මැස්සුවා. බස්සලා ඉවරලා අපිට ගොගල් ගන්න. දාලා ලස්සන මාළුවෝ ඉන්න බලන්න කිව්වා. මම විනාඩි 40ක් වතුර හිටියා. හීතලේ වෙවුලට පටන් ගන්නකන් හිටියා. දැක්ක මාළු දෙන්නයි. එකෙක් කාවයෙක් පොඩි එකෙක්, අනිත් එක නිකන් තෙලිම්පියෙක් වගේ. අපේ මූතට ගියාම කොච්චර රමණීය ලස්සන මාළු ඉන්නවද දැක්කම ගෙදර ගේන්න හිතෙනවා. එහෙම මාළු ඒ රටේ නැහැ. තුන්වෙනි දවසේ අපි වෙරළට එක්ක ගියා. සංචාරකයෝ 2000ක් විතර ආවා. ගිනි කෙලි සංදර්ශනයක් තියෙනවා කිව්වා. කරුණාවට එනකොට විස්කි බෞසරයක් විතර ගෙනල්ලා නැවතුවා. සූද්ද ඔක්කොම නොලර 10-15 විස්කි දීවා. කොල්ල කොරොක්ක ටිකක් කළු පාට අරගෙන ඇවිල්ලා ගිනි බෝල ගැරෙව්වා. කරගෙව්වා. අපේ තු ඔය දිකර ගැද. එච්චරයි ඒ සටේ තියෙන සංචාරකයන්ට තියෙන පැකේජ් එක. මං බැලුවා මෙච්චර සංචාරක කොහොමද එන්නේ. 2018 ලංකාවට ලක්ෂ 23යි, ඒ දූපතට ලක්ෂ 27යි. එකම වෙනස මං දැක්කේ පාරේ වාහන යනවා හරි විදිහටයි. කවුරුවත් හෙමින් යන්නෙත් නැහැ, හයියෙන් යන්නෙත් නැහැ. ඕන් ගහන්නෙත් නැහැ, ඕතෙක් කරන්නෙත් නැහැ. කුලිය රටයකට එන්න කිව්වත් විනාඩි 5 යනවා,
ඉතා විනීත රියදුරෙක් කෙනවා ටොයට හයිියස් වෑන් එකක් කරගෙන හොදට නඩත්තු කරන. වැල්ලට ගියාම දේශීය කට්ටි ඇවිල්ලා ලේමි කතුවෙන්න යාළුවෙන්න අරෝගැ විකුණන්න දඟලන්න. එතකොට මේ වෙනස අපට ජනතාවක එකතු වෙලා මාස හයකින් හදාගන්න බැරිද? අනි වාර්යෙන් පුළුවන්. එවනම් මෙච්චර රමණය රටේ අරවගේ දහගුණයක් ලස්සන පැකේච් අපට දහයක් කරන්න බැන්ද? අනි වාර්යෙන් පුළුවන් දහයක් පැරනම් පහක් කරන්න. එහෙම හදලා හරරටට එනවාගේ සංචාරකයෝ පස්කුණයක් අපි ගෙටගත්තුවන් අවුරුදකට ඩොලර් බිලියන තිහක් අපට අවුරුද්ද කරන. දැන්න්න බිලියන හයයි. අවුරුද්දක ඩොලර් බිලියන තියක් කාවොත් මේ රටේ නෑගවල වෙරනවා අපි අවුරුදු තුනක් යන්න ඉස්සල්. ඒගන්දා අපේ පාලනයක් යටතේ අපි ඇඟට අරගෙන අපි ජනතාවත් එක එකට බැහැලා සංචාර ක්ෂේත්‍රය මේ රට ලෝක ඉහළම තැනකට අපි අරන්ගෙන. අරගෙන ඇවිල්ලා අපේ විදේශ විනිමය ප්‍රශ්නය එතනින් තමයි අපි බේරාගන්න. අනිත් අපනයනාදිය කරනයට සද්ධිය දෙනවා. ඒවා කඩංගටන දෙන්න. නමුත් මේ අංශය අපි ප්‍රවකත්වය මත දියුණු කරගන්න. ඊළඟට තව කරුණු තුනක් තියෙනවා අපට ඉතා වැදගත්. අතිශය වැදගත්. පළවෙනි කරුණ පොදු ප්‍රවාහනය. අපේ රටේ ප්‍රවාහන ඇමති කෙනෙක් පත් වුණොත් එයා වස්තුසියක් විතර ගන්න. ආපු ගමන් කොමිස් පගාල්ල සරගෙන අවුරුදු දෙකකින් විතර කඩන් වැටෙන ජරා වාහනකයක් ගන්න. කෝච්චියෙන් තියෙන 10ක් 15ක් ගෙඩෙන්න රේල් පිල්ලට දාගන්න බැරුව තියෙන දැන් අවුරුදු 10කට වඩා. පොර ඇමතිය තමයි ඉන්නේ. මං දැන රාජ්‍ය ඇමති කෙනෙක් හිටියා ප්‍රවාහන කුරුණෑගල. මං ගියේ කුරුණෑගල රැස්වීම කිව්වා. එයා තමයි එයා යටතේ තමයි ආර්.එම්.වී. එක තිබුණේ. ඔය ආර්.එම්.වී. එකේ එක දහසකට නොම්බර තහරු 2000ක් විතර නිකුත් කරනවා. මේ ඇමතියට එක නොම්බර තහරුවකින් රුපියල් 2000ක් හම් වෙනවලු හැම නොම්බර තහරු වෙන. එතකොට දහසක් 2000ක් නිකුත් කරනවා ඇමතිය ගන්නවා රුපියල් 2000ක්. එතකොට ඇමතියට දහසකට ආදායම කීයද? ආර්.එම්.වී.ගේ රාජ්‍ය ඇමතිය. තමුන්නාසලට හිතා ගන්න පුළුවන් මේ වගේ උන් එක්ක කොහමද අපි රටවල් දියුණු කරන්නේ කියලා. ඒක හින්දා පොදු ප්‍රවාහනය අනිවාර්යෙන් ජාත්‍යන්තර මට්ටමට ගේනවා. ඒක කරන්න අපට ගත වෙන්නේ අවුරුද්දයි රටේ ප්‍රබලම ආයෝජනයක් ඇරියට අපි ඒක සලකලා ඒක අවුරුද්දක් ඇතුළත ජාත්‍යන්තර මට්ටමට ගේන්නේ. ඒක උනානම් අපි අද මෙතෙන්ට එන්නේ බස් එකේ. මගින්ද මෙතේ ඉඳලා කිලෝමීටර් 5ක් යයි. එහෙනම් මම මෙතෙන්ට එන්න වාහන ඕනේ නැහැ. බස් වල තියෙනවා ඉතින් 6ක් 7ක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් බස් එකේ යනවා. තරුණාසලගේ වාහන වලට පෙට්‍රල් ගහගෙන මොටර්සයිකල් වලට පෙට්‍රල් ගහගෙන අතේ තියෙන තුත්තු දෙක නාස්ති කර ගන්න ඕනේ නැහැ. පොදු ප්‍රවාහනය හැදුවා නම් ජාත්‍යන්තර මට්ටමට මේ රටේ ඉන්ධන වලට වැය කරන මුදලෙන් 50%ක් ඉතුරු කරන්න පුළුවන්. ඉන්ධන වලට වැය කරන මුදල 50%ක් ඉතුරු කරා නම් තරුණාසලගේ ජීවන මට්ටම තුන්ගුණයකින් ඉහළට යනවා අවුරුදු දෙකක් ඇතුළත. ඒක නිසා අපි යන්නේ වාර්යෙන්ම ඒක ජාතික විහාරයක් ඇදියට අපි ඉෂ්ට කරනවා. තරුණාසලගේ යකඩ දනේවි අවුරුදු දෙකක් යනකොට තරුණාසලගේ ජීවිත වෙනස් වෙන ආකාරය. ඊළඟට දරුවන්ගේ අධ්‍යාපනය. වෙනස්සල අධ්‍යාපනය ගැන නොයෙක් සුන්දර කතා කියනවා. කිලෝමීටර් 3න් දුරට ඉස්කෝල හදනවා. මගේ දරුවා අවුරුදු 25ක් ඇමරිකාවේ. මට ඉන්න මොනපුර නිබිරි අවුරුදු 4යි 5යි 6යි. ඒගොල්ලෝ යන ඉස්කෝලේ තියන්නේ ගෙදර ඉඳලා අවුරුදු කිලෝමීටර් 8ක් විතර යයි. ඇමරිකාවේ. හැබැයි පාසල් බස් අතේ ඇවිල්ලා ගේ ඉස්සර නවත්තන වෙලාවට. නවත්තන දොර ඇරියව තමයි දරුවෝ ගෙදර පඩියෙන් බහලා ඇවිදගෙන ගිහිල්ලා මෙතන ඉඳලා උතට විතර දින ගිහිල්ලා බස් එකෙන් නැගින. නැග්ගා බස් එකේ දොර වැහැනවා. බස් එක අත්කට යන දරුවෝ සීට් එකේ වාඩි වෙනවා. පොල් පටවන්නේ නෑ වගේ. ඊළඟ බස් එක ඊළඟ ගෙදරට ගිහිල්ලා නවත්තනවා කහපාට බස් අතේ. ලෝකේ දියුණු රටවල් වල එහෙම තමයි අවශ්‍ය සම්පත් අධ්‍යාපනයේ සමය. අපේ රටේ තියෙනවා වැසිකිළි නැති පාසල් තියෙනවා 8000ක් පමණ. ගෑනු දරුවෝ යන වැසිකිළි පාසල් පවා තියෙනවා වැසිකිළි නැති ඒවා. අපි අධ්‍යාපනය දියුණු කරන්න පටන් ගන්න එතනින්. කිලෝමීටර් 3න් 3 පාසල් හදන්න ඕනේ නෑ. තව කෙනෙක් ඉන්න ලැප්ටොප් දෙනවා. ලැප්ටොප් එකක් ලැබුණම හදා ගන්න වත්කමක් නෑ පාසල් වල. ලැප්ටොප් පාක් දුන්න කියලා මේ රටේ අධ්‍යාපනයේ රොකට් ටැංක් වගේ උඩ යන්නේ නෑ.
මං හිටියා ලැප්ටොප් දෙන එක උත්සවයක මේ ගමේ. එතන පාසලේ ළමයි ඉන්න 125ක් පමණ. උත්සවයට දවාපිය ඇවිල්ලා කිය 100ක් විතර ඔක්කොම දීවර පවුල්. ලැප්ටොප් පහක් දීලා ලැප්ටොප් වට්ටෝරුවක් කියව කොළඹින් ජාවාරංකාරයෝගේ සල්ලි වලින් දෙන ලැප්ටොප්. බස් වට්ටෝරුවක් කියව ඔක්කොම කැසිනෝ කාර්යෝගේ සල්ලි වලින් දෙන බස් ටික. ඊළඟට ඉස්පිරිනාල වලට දෙන බඩු වට්ටෝරුවක් කියව. ඒ වට්ටෝරුව කියවලා සජිත් ප්‍රේමදාස රජතුමා අධ්‍යක්ෂකව ඉස්සරහට දාලා කෑ ගහලා ඇහුවා මේක නේද තමුන්නාන්සලා අරගල කර කර ඉල්ලන වෙනස කියලා. බට නිකන් හිනා යන්න ගියා කොන්ද කඩෙන්. මගේ දෙපැත්ත වංගිර දෙන්නට හිටියා මන්දල් ගේ දෙන්න බියබලාගෙන හිනා වෙනවා. තමුන්නාන්සලා අරගල කරේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මරාගෙන දරෙන්න හැදියේ ලැප්ටොප් පහක් ගන්න. නැත්නම් ඉස්කෝලේ බස් එකක් ගන්න. නැත්නම් කැසිනෝ කාර්යයක සල්ලි වලින් ඉස්පිරිතාලේකට පොඩි අනතුරු මොනාරු ආම්පන්න පොඩ්ඩක් ගන්න. මම දන්න තරමක් ගන්න තමුන්නාන්සලා අරගල කරේ දේශපාලන විකෘතිය සංස්කෘතිය වෙනස් කරගන්න. රටේ දූෂණය වංචාව නවත්තන්න. රටේ හැමෝටම එක විදියට නීතිය ක්‍රියාත්මක වෙන රටක් ගොඩනගා ගන්න. අපට තේරුණේ අරගලේ සංකල්පයන් මේවයි කියලා. හැබැයි සජිත් ප්‍රේමදාස හිටන් ඉන්නේ වෙන බහුබූත. එයා තමයි හෙට අනිද්දා මේ රටේ නායකයා වෙන්න තමුන්නාන්සලාගෙන් අවසර ඉල්ලන්නේ. තමුන්නාන්සලාගේ පුළුවන් නම් මේ ජෝකර් කතා අහලා මේ විහිළු තහඩු මෝඩ කතා අහලා ඒ වගේ පුද්ගලයෝ නායකයෝ නැටිපත් කරගන්න තමුන්නාන්සලා ඉදිරිපත් වුණොත් තමුන්නාන්සලා කරන්නේ තමුන්නාන්සලා විසින්ම තමුන්නාන්සලාගේ බෙල්ල කපා ගැනීම. ඒක හන්දා ඉතාම බුද්ධිමත් දුරදිග බලලා මේ තීරණ ගන්න අපි තමුන්නාන්සලා හිල්ලා හිටින්. අපි පාසල් සංවර්ධනය කරන්න පටන් ගන්නනේ පාසල් සේවය බස් රථවලින්. ඊළඟට අර වැසිකිලි ආදිය ගොඩනගලා පාසල් වලට අවශ්‍ය සම්පත් එනවා. ජාතික පාසල් වලට ළමයි දාන්න දේශපාලනඥයන්ට කතපාන්න නොවෙන්න අපේ රටේ ජනතාව. ප්‍රයාකාරින් අපි පාසල් ශක්තිමත් කරමු. ඊළඟට ඉස්පිරිතාල පද්ධතිය සෞඛ්‍ය සේවය. අපේ රටේ ඉස්පිරිතාල පද්ධතිය කඩාවැටලා සෞඛ්‍ය සේවය එන්න එන්නම අරාජික වෙන. පැන්ඩෝල් පෙත්තක් ගන්න තමුන්නාසලා ෆාමසි එකට යන්න ඕන. වෛද්‍යවරු රට දාලා යනවා. ලැබෙන සොත්තන් අටුපෙන් ඒගොල්ලෝ කරපු කැපවීම් වලට අනුවට ඒගොල්ලොට ජීවිත කොට නාගා ගන්න බෑ. අපි අනිවාර්යයෙන් වෛද්‍ය සේවය දියුණු කරනවා. වෛද්‍යවරුන්ට අවශ්‍ය මුල්‍යමය ශක්තිය ලබා දෙනවා ජීවිත කොට නගා ගන්න. සෞඛ්‍ය කාර්ය මණ්ඩල අපි ශක්තිමත් කරනවා අවශ්‍ය පිළිගැනීම ලබා දෙනවා. ඒක කියනකොට මට මතක් වෙනවා මම පහුගියදා ගියා ජාතික රෝහල ඇක්සිඩන්ට් රෝඩ් එකට 72 වාට්ටුවට අරගලේ දරුවෙක් බලන්න එයාට කහලා ඒ වාට්ටුවේ ඇඩ්මිට් වෙලා හිටියා. ගියා මට මතක් වුණා මම ඒ වාට්ටුවේ ගියා මීට අවුරුදු 30කට ඉස්සර 1993 පපෝට වෙඩි වැදිලා යාපනේදී ඒ වාට්ටුව පහුගිය අවුරුදු 30කට මම එක බිද්දුවක්වත් දියුණු වෙලා නැහැ. බාගේ බිත්ති බින්තාරු ගැලවිලා කබල් ඇදන් ටික දුරු බැහැල ජරබර ගානවා. කබල් ෆෑන් ටික කරන් කරන් ගානවා. මදුරු දැල්වල හිල්වලින් මීයොත්තත් යන්න පුළුවන්. වෛද්‍යවරු නර්ස්ලා පකිස් පෙට්ටි බේස දෙකක් තියාගෙන එයා උඩ බෙඩ්ෂීට් ආගෙන තමයි වැඩ කරන්නේ. රට කොච්චර දියුණුයි කිව්වත් ඒ අංශ තිබුණටත් වඩා කඩන් වැටලා තියෙනවා. අපි අනිවාර්යයෙන්ම මේ රටේ සෞඛ්‍ය සේවය ජාත්‍යන්තර මට්ටමට අනිවාර්යෙන්ම ආරම්භ තමුන්නාසලගේ සෞඛ්‍ය ආරක්ෂා කරමු. අද අපි මළගෙයකට ගියොත් හැම කෙනෙක්ම මිය ගිහිල්ලා ඉන්නේ කවුද 55යි එක්කෝ 60යි එක්කෝ 65යි තියෙන ඕන රෝග ඔක්කොම ඇලේ තියෙන. මේ තත්ත්වය අපි වෙනස් කරනවා. මණ්ඩ පෝෂණය පෙරන දරුවෝ මේ රටේ නැවතත් නැති වෙන්න දරුවෝ ශක්තිමත් කරනවා. ඒවලගේ සෞඛ්‍ය අපි බලා ගන්න. මේ තුකන් ජාතික මෙහෙවරක් හැටියට රටේ ප්‍රමුඛත්වය ඇතුව මේ කාර්යභාරය අපි ඉෂ්ට කරනවා. තමුන්නාන්සලාට අවුරුදු දෙකක් යනකොට ජීවිතවලට වෙනසක් අනිවාර්යයෙන්ම දැනෙන. අවුරුදු තුනක් යනකොට තමුන්නාන්සලාට කාල බීලා ශක්ති සම්පන්නව අතමිටේ යම්කිසි මුදලක් ඇතුව රැකියාව කරගෙන ණය වෙන්නේ නැතුව බඩගින්නින් නැතුව ජීවත් වෙන්න පුළුවන් රටක් අපි හදන අවුරුදු තුනේ. අපට අවුරුදු 10ක් ඕනෙත් අපි අවුරුදු 15ක් ඉල්ලන්නේ නැත්නම්
තමුන් ආසවට අවුරුදු 20ක් යනකම් බලන් ඉන්න බෑ. ඊළඟ පරම්පරාවට මේ රට හැදෙනකම් තවුරුදු 5ක් තවුරුදු 10ක් බලාගෙන ඉන්න බෑ. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම වර්තමාන පරම්පරාවට ඒගොල්ල සමාජයට යනකොට හොඳට ජීවත් වෙන්න පුළුවන් රටක් අපි ගොඩනගමු. ඊළඟට අපේ රටේ අතීත ශ්‍රීභූතිය දැන් පටන් වැටිනවා. තවදුරටත් මේක ඉන්දියන් සාගරයේ මුතු ඇටේ නෙමෙයි. අද මේ රට නිකම් නිකම් කුරෝල් වෙලා පුස්තාවු ඇටයක් වෙලා. අපි නැවතත් තරුණාසලා අපි එකතු වෙලා කැපකිරීමක් කරලා විශේෂයෙන්ම සැප්තැම්බර් 21 කැපකිරීමක් කරලා රට වෙනුවෙන් හිතලා රට වෙනුවෙන් බෙල්ල තියලා මේ රට ගොඩනැගීමේ පළමු පියවර අනිවාර්යෙන් තියන්න ඕන. හරි දිසානතියකට රට හරවන්න ඕනේ. මේ කරන්න අනිවාර්යෙන් අපිට කැපකිරීමක් කරන්න වෙනවා. අපේ මාතෘභූමිය නැවත ශක්තිමත් කරමු, නැවත ගොඩනගමු. ලෝකේ අනිත් රටවල් වලට හිනා වෙන්න බැරි වෙන්න මේ රටවල් එක්ක එකට ඉදිරියට යන්න පුළුවන් විදියට අපි මාතෘභූමිය ශක්තිමත් කරමු. තරුණාසනාට දරුවෝ ඉන්නවා. මේ දරුවන්ට හොඳ ප්‍රවිතියක් ලබා දෙන්න තමයි හැම දෙමව්පියෙකුටම අවශ්‍ය වෙලා තියෙන්නේ. ප්‍රවිතියකින් නු ජීවිතය දරුවන්ට ලබා දෙන්න තමයි හැම දෙමව්පියෙක්ම කියන දකින්. හැබැයි දරුවට ප්‍රවිතියක් කියන ජීවිතයක් ලබා දෙන්න නම් තරුණාසනාට ඊට ඉස්සෙල්ලා ප්‍රවිතියක් තියෙන නායකයෙකු අඳුර ගන්න වෙනවා. කවුරු හරි දේශපාලනඥයෙක් එක්ක ඇවිල්ලා තරුණාසනාගේ අගුපිලේ වාඩි වෙලා ප්‍රේක්ෂකයන් කියවා කියලා හොඳ විදියට කියලා එම්.ජන් ඡන්ද දෙන්න එපා. තරුණාසනාත් එක්ක එකට බස් එකේ ගමන් කරා කියලා ඒ විදියට ඡන්ද දෙන්න යන්න එපා. තරුණාසනාත් එක්ක එකට ත්‍රිවිල් එකේ ගියා කියලා ඒ විදියට හොඳ නායකයෙක් වෙන්නේ නැහැ. ප්‍රමිතියක් තියෙන නායකයෙකු අඳුර ගන්න ප්‍රමිතියක් තියෙන නායකයෙකුට පමණයි තරුණාසනාගේ දරුවන්ට ප්‍රමිතියක් තියෙන රටක් ගොඩනගා දෙන්න පුළුවන්. ප්‍රමිතියක් තියෙන බුද්ධිමත් නිර්මාණශීලී කියන දේ කරලා පෙන්වන තියෙන කියන දේ කරන්න හැකියාව තියෙන විශ්වාසවන්ත විශ්වාස කටයුතු නායකයෙකු තෝරා ගන්න. එතකොට තමයි ඒගොල්ලන්ට පුළුවන් තරුණාසනාගේ දරුවන්ගේ ජීවිත ගොඩනගන්න. තරුණාසන දරුවන්ට කන්න බොන්න දෙනවා නොකා නොබී බලගින්න එකයි. දරුවෝ පණ වගේ බලා ගන්න පාසල් යවන්න ඇඳුම් පැළඳුම් කරන් දෙන්න තරුණාසන ඕන කැපකිරීමක් කරන ගෙවල් දොරවල් පවා විකුණන දරුවා හදා වඩා ගන්න අවුරුදු 18ක් 19ක් වෙනවා. හැබැයි අවුරුදු 18ක් 19ක් වුණාම තරුණාසන අපේ වැරදි නිසාම විකෘති වෙච්ච ආරාජික වෙච්ච කඩා වැටිච්ච දෝෂී වෙච්ච මේ සමාජයට මේ රටට තමයි තරුණාසල මේ දරුවෝ තල්ලු කරන්නේ. එතමනම් තරුණාසල ප්‍රමුඛත්වය අනුව තරුණාසල යුතුකම් ඉෂ්ට කරලා නැහැ. වක්ර වුණත් ඒ දරුවන්ගේ ජීවිතය වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන්න තරුණාසල සමත් වෙලා තියෙනවා. එවනම් අනිවාර්යයෙන්ම දරුවන්ගේ ජීවිත කොට ගන්න ඒ යුතුකම් ඉෂ්ට කරන්න ඕනේ. රට හරි මාර්ගයට ගන්න කරන්න තියෙන කැපකිරීම කරන්න සොච්චන් ලාභ බලාගෙන සොච්චන් වාසි බලාපොරොත්තු වෙලා දූෂිත දේශපාලනඥයන්ට නැවතත් වරදාන දුන්නොත් නැවතත් බලතල දුන්නොත් නැවතත් ඒගොල්ලන්ට රටබාර දුන්නොත් තමුන්නාසලගේ දරුවන්ගේ ජීවිත තවත් කඩා වැටෙනවා. තමුන්නාසලටත් වඩා දුක්බර ජීවිත ඒගොල්ලන්ට ගත කරන්න සිද්ධ වෙනවා. මේක වැඩිහිටිය හැටියට තමුන්නාසල තේරුම් ගන්න ආසාර වශයෙන් මේ රටේ රණවිරුවෝ ඉන්න 105ක් පමණ. අපි යුද්ධය කරන කාලේ රණවිරුවෝ 105ක් පමණ හිටියා. දැන් ඉන්න විශ්වාසික රණවිරුවෝ 105ක් පමණ. මේ රණවිරුවෝ මම දකිනවා එක එක පක්ෂවලින් හදන දේශපාලන සංවිධාන වල යනවා. ගිහිල්ලා මුණුවත් කරනවා. සමහර පෝස්ටර් අලවන්නේ යනවා. සමහර පත්‍රිකා බෙදන්න යනවා. රණවිරුවන්ට මායිකක් මතක් කරන්න ඕනේ. ඔය දේශපාලන නායකයෝ ඔය දේශපාලන පක්ෂ කවදාවත් රණවිරුව වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරේ නැහැ. අතීතේ කරේ නැහැ. තාත්ත කරේ නැහැ. සම්පූර්ණ කරන්නේ නැහැ. රණවිරුව මේක බුද්ධිමත්ව අධ්‍යක්ෂින් අනුව කල්පනා කරලා බලන්න. අපි රණවිරුව ජාතිය වෙනුවෙන් කැපකිරීම කරා. ජීවිත පූජා කරා. කරලා 2009 අපි ජාතිය රට බේරගත්තා. රට ජාතිය ජනතාව වෙනුවෙන් අපි ජීවිත පූජාවෙන් වැඩ කරලා රටට ජාතියට ආගමට ජයග්‍රහණ ගෙනත් දුන්නු.
නැතත් රණවිරුවන්ට වාරය ඇවිල්ලා තියෙනවා. පළවෙනි මෙහෙයුම 2009 ජයග්‍රහණය කරා වගේ දෙවෙනි මෙහෙයුම 2024 අපි ජයග්‍රහණය කරන්න ඕන. නැතත් මේ ජයග්‍රහණය වෙනුවෙන් රණවිරුවන් සේවයේ ඉන්න විශ්‍රාමිකයල පෙරහැදෙන්න කියලා මම ඉතා ගෞරවයෙන් භක්තියෙන් ඒ සියලු දෙනාගේ මිල්ලා සිටිනු. අපි රට වෙනුවෙන් අපේ සුකම් ඉෂ්ට කරමු. අපි එක රත්තල් බැරගෙන දෙවෙනි මෙහෙයුම ජයග්‍රහණය කරා ගෙනියමු. කවුන්නාසලා ජය වේවා. සස්ත්‍රීය රටක් ගොඩනගා ගන්න 21 වෙනිදාට බුද්ධිමත්ව ඡන්දේ පාවිච්චි කිරීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාට ජය වේවා. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.